වෙල්වට් අලුත් වෙලා ගානත් අඩු වෙලා තැන් රුපියල් එකසේ දහයක් පමණයි. දේශවයගෙන පුංචි සන්දයට පක්ෂ අතර සාකච්ඡා දැනට ආරම්භ වෙලා තියෙනවා කියලා ජනාධිපතිවරණය නිමා වූ වහාම මහමැතිවරණයට පෙර පළාත්පාලන මැතිවරණය පැවැත්වෙන පක්ෂ අතර එකඟතාවයක් ඇතිකර ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව පක්ෂ සහ විපක්ෂ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් කිහිප දෙනෙක් කියනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා පළාත්පාලන මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවට නියෝග කිරීමත් සමග මෙම සාකච්ඡා ආරම්භ කරන ලද බව තමයි සඳහන් කරන්නේ. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණය නිර්මාණය කරපු ප්‍රශ්නයක් නෙවෙයි මේක. මොකද ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ නෑනේ, ජනතාව කිව්වෙත් නෑනේ. අර අද උදේ එක පක්ෂක ඉඳලා දවල් තව එකක ඉඳලා රෑ තව එකකට ඉන්න, කීයක් හරි දුන්නාම තව එකකට යන්න, බාර් පර්මිට් එකක් දුන්නාම මේකට යන්න, කාර් ලයිසන් එකක් දුන්නාම තවත් එකකට යන්න. ඒක උසාවියෙන් කිව්ව දේවල් නෙවෙයිනේ. ඉතින් නේද පැන්නනම් ඉතින් අල කලංචියක් අලගෝණියක් වෙලා නේද අන්තෝ ජටා බහි ජටා කියලා ලියාගන්න එකයි තියෙන්නේ. ඉතින් අද මෞබිම කියනවා පළාත්පාලන ඡන්දය නිසා මැතිවරණ කොමිසමත් පඹ ගාලක කියලා. ඉතින් පළාත්පාලන ඡන්දයේ කඩිනමින් පැවැත්වීම හා ඊට අදාළව බාරගත් නාම යෝජනා අවලංගු කිරීමට හෝ නොකිරීමට අදාළව මැතිවරණ කොමිසම ප්‍රායෝගික ප්‍රශ්න රැසකට මුහුණ දෙන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ජනාධිපතිවරණයෙන් ජය ගන්නා බොහෝ අපේක්ෂකයන් කඩිනම් මහමැතිවරණයක් වෙනුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඡන්ද පොරොන්දුවක් බවට පත් කර ගැනීමට ප්‍රමුඛව බලපා තිබෙනවා. ජයග්‍රාහී අපේක්ෂකයා නව ජනාධිපතිවරයා ලෙසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේදී ඊට අදාළ ගැසට් පත්‍රයේම මහමැතිවරණය පැවැත්වෙන දිනයේ සඳහන් කළ යුතු වන අතර එසේ බොහෝත් මැතිවරණ ක්‍රියාවලි දෙකක් සමාන්තරව පැවැත්වීමට හැකි වේද යන්න ගැන අවධානය යොමු කිරීමට මැතිවරණ කොමිසමට සිදුවෙනවායි කියලයි කියන්නේ. ප්‍රායෝගික ගැටලු රාශියක් නිර්මාණය වෙලා තියෙනවායි කියලා ඒකම අරුණ කියනවා. පුංචි ඡන්දයට මුදල් ගැටලුවක් කොමිසම කියයි කියලා. පළාත්පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් සොයා ගැනීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති RMAL රත්නායක මහතා සඳහන් කරනවා. මැතිවරණ කොමිෂන් සභාව මේ සතියේ රැස්වීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුවේ කරුණු මුලින්ම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරනවා. ඉතින් ඒ අනුව පළාත්පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගන්නා බව තමයි සභාපතිවරයා සඳහන් කර සිටින්නේ. ඉතින් කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වුණු මේ මූලික අයිතිවාසිකම් පෙත් සම්බලදී වග උත්තර කරුවන් කිහිප කිටියා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා නම් කරලා තිබුණා මට මතක විදිහට. ඊට අමතරව විශේෂ වග උත්තරකරුවෙක් බවට පත් වුණා මැතිවරණ කොමිෂන් සභාවේ එවකට හිටපු සභාපතිවරයා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.